අයිබෝන් හැමදෙනාටම ග්‍රීන් ටෙක් ජෙට් YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකේදී සඳහන් කළා කොයි කාෆ්ලා ගැන වීඩියෝ එකක් කියනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ පළවෙනි කොටස තමයි මම මේ විදියට ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඇති මේක YouTube channel agriculture ගැන කතා කරන YouTube channel එකක් ඇයි මේ ගැන කතා කරන්නේ කියලා. මම හැමතිස්සෙම කියනවා වගේ agriculture වලට ගොඩක් දේවල් අයිති වෙනවා. භෝග වගාව කියන්නේ එක කොටසක්. ඒ වගේම සත්ත්ව පාලනය යටතේ තමයි ආහාර සඳහා මාස වගාව සහ විසිතුරු මසුන් යන ශේෂ්ඨ මේක සඳහා අයිති වෙන්නේ. ඉතින් ඒ යටතේ විසිතුරු මසුන් යටතේ තමයි මම මේ කතා කරන කාෆ්ල ගැන කතා කරන මාතෘකාව අයත් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ විතරක් නෙමේ බොහෝ දුරට මම ඉස්සරහට ගේනවා තාක්ෂණය හා සම්බන්ධ කෘෂිකාර්මික දේවල් ඒ වගේම ඇග්‍රිකල්චර් රිවිව් එකකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා පිටරට වීඩියෝ ටිකක් පිළිබඳව කොහොම හරි ඒක හිතන විතරයි අද කෙලින්ම යමු වීඩියෝ එකට. කොයි කාෆ්ලා කියන එකේ තේරුම මොකද්ද ඒවා ගැන මෙතනදී මම කතා කරන්න යන්නේ නැහැ. බේසික්ම දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාෆ්ලා පිළිබඳව. කාෆ්ලා අපිට හම්බෙන්නේ කියන්නේ මිනිස්සු ඇති කරන්න පටන් ගන්නේ මුලින්ම ආහාර සඳහා ආහාර විදියට. ඉතින් මේක ගොඩක් දුරටම බ්‍රීඩ් වෙන්න පටන් ගන්නේ ලස්සන සඳහා ඇති කරන්න පටන් ගන්නේ ජපානේ. ජපානේ වී ගොවින් තමයි මේ කොයි කාෆ් කියන බ්‍රෑන්ඩ් එක ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ මට හම්බෙච්ච තොරතුරු අනුව. ඉතින් මෙයාලා විවිධ වර්ගයේ අභිජනන ක්‍රම යටතේ තම අභිජනනයේ ආහාර සඳහා මේ සත්තු ඇති කරනකොට මේ කට්ටියගේ පාට එන්න වෙනස් අතට හැරිලා තියෙනවා. ඉතින් කාෆ් ලගෙන් පස්සේ මෙයාලගේ බ්‍රීඩ් වෙවි බ්‍රීඩ් වෙවි ගෝල් ෆිෂ්ල දක්වා මෙයාලා ඥාති වෙනවා ගෝල් ෆිෂ්ල සහ කාෆ්ලත්. ඉතින් මේවා තමයි කියන්න තියෙන බේසික්ම දේවල්. ඊළඟට අපි කතා කරමු මෙයාලා කොහොමද අපි නෝමල් එකේ හදන්නේ කියලා. ඇත්තනම කාෆ්ලාට ගොඩක් ලොකු විශාලත්වයකින් යුත් ටැංකියක් අවශ්‍ය වෙනවා. මොකද මේ සත්තු පොඩි ටැංකිවල හැදෙන ප්‍රමාණය ගොඩක් අඩු. ඒක හින්දා ගොඩක් ලොකු විශාලත්වයෙන් වැඩි ටැංකියක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා කොයි කාෆ්ලා හා කාෆ්ලා විදියට බෙදලා තියෙන්නේ මොකද කියලා ගොඩක් කටේට හිතිලා ඇති. කොයි කාෆ්ලා හා කාෆ්ලා අතර බෙදලා තියෙන්නේ ගොඩක් දුරට ලංකාව විතරයි. ඒකට හේතුව මොකද්ද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි කොයි කාෆ් කෙනෙක් හා කාෆ් කෙනෙක් අතර විශාල වෙනසක් තියෙනවා එයාලගේ පාටින් සහ එයාලගේ විශාල වෙන ප්‍රමාණය අනුව. ඒ ටික තමයි ඉතින් එයාලගේ වර්ධනය වගේ දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. මම දන්න විදිහට අනිවාර්යයෙන්ම කාෆ් කෙනෙක්ට ටැංකියේ ගැඹුර ගොඩක් දුරට බරපානවා. මොකද මෙයාලා මේ සීතල මාසෙ කියන්නේ දෙසැම්බර් වගේ මාසෙ වෙනකොට මෙයාලා කෑම කන ප්‍රමාණය ගොඩක් අඩු කළා. එයාලා ටැංකියේ ඇතුලේ තමයි ඉන්න ගොඩක්ම ප්‍රිය වෙන්නේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම එයාලගේ ටැංකියේ උස පොඩ්ඩක් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම එයාලට දෙන ආහාර ගැන කතා කරවත් අපි නෝමල් එකේ දෙන කෑම දීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද එයාලගේ ඇගේ පාට ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන හදන කෙනා. ඒ වගේම කාෆ්ලා වර්ග ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම ලංකාවේදී බලාගන්න වෙන්නේ කාෆ් හා කොයි කාෆ් කියලා. ඒ වගේම එයාලගේ වර්ණ ශරීරයේ කොරපොත පිහිටීම අනුව ලෙදර් කාෆ් සහ නෝමල් කාෆ් විදියටත් හඳුන්වනවා. ඒ වගේම එයාලගේ වරල් වල පිහිටීම අනුව බටර්ෆ්ලයි කාෆ් වේල් ටේල් කාෆ් සහ නෝමල් කාෆ් විදියටත් හඳුන්වනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම මේ පොඩි වීඩියෝ එකක් ගෙනාවේ කාලෙකින් YouTube වීඩියෝ එකක් කරෙද්දී ඇති හින්දා ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මෙයාලා ගැන ගොඩක් දුරට කියලා දෙන්න
මෙයාලා බ්‍රීඩ් කරන විදිය මෙයාලා කොහොමද පැවතෙන්නේ මෙයාලට කැම දෙන්න ඕන ප්‍රමාණය සහ මෙයාලගේ ටැංකිය වතුර කොහොමද දස් කරන්න ඕනේ කියලා ගොඩක් දේවල් ඊළඟ වීඩියෝ එකකින් ගේන්න මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම දැන් මගේ YouTube channel එකේ subscribers ලා ප්‍රමාණය 591යි තව 9 දෙනයි ඕන 600 ගෝල් එක ඇචීව් කරගන්න පුළුවන් නම් subscribe කරලා සෙට් වෙන්න මොකද මේක නිකන් channel එකක් මන් නෙමෙයි ඔයාලට අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දේවල් කියලා දෙන YouTube channel එකක් එහෙනම් අදට මම ගිහිලා එන්න හැම දිනටම සුබ දවසක්